අද ජූලි මාස 11 වෙනි සෙනසුරාදා සුපුවත මෙනෙහි කිරීම. අද සුවිශේෂය තුල ජේසුස් වහන්සේ අපිට පතක් කරලා දෙනවා. ශරීරය නැසුවත් ආත්මය නසන්නට නොපුළුවන් අයට බිය නොවන්න. එහෙත් ආත්මයේද ශරීරයේද නිරහේ විනාශ කරන්නට පුළුවන් තැනන් වහන්සේට පමණක් බිය වෙන්නට කියලා. ඊවැගේම උන්වහන්සේ අපිට කියනවා ගීකුරුල්ලන් දෙදෙනෙකු තුට්ටුවකට විකුණනවා නොවේද? එහෙත් එයින් එකෙක්වත් ඔබේ පියාණන් වහන්සේ නොදැනුවත්ව බිමට නොවැටෙන්නේය. ඔබේ හිසකෙස් සියල්ල පවා ගණන් කොට ඇත. එබැවින් බිය නොවන්න, ගීකුරුල්ලන් රාශියකට වඩා ඔබ අගනේය කියලා. අපේ ජීවිතයේ ස්වාමීන් වහන්සේට අපිව වටිනවා. උන්වහන්සේගේ නොදැනුවත් උන්වහන්සේ දන්නේ නැතුව කිසි දෙයක් අපේ ජීවිතයේ සිද්ධ වෙන්නේ නැහැ. අපේ ජීවිතයේ සිද්ධ වෙන හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ දකිනවා, ස්වාමීන් වහන්සේ දන්නවා. උන්වහන්සේ අපිව ඉස්සරහට ගෙනියනවා, අපිට මඟ පෙන්වනවා. ඉතින් අපේ ජීවිතයේ අපේ මූලික ස්ථානය අපි දෙන්නට ඕනේ අපේ දෙවි පියාණන් වහන්සේට. උන්වහන්සේයි අපේ නිමැඋම් කරුවානන්. අපි බිය වෙන්නට ඕනේ උන්වහන්සේට. අපේ ජීවිත තුළ අපි අපේ ප්‍රමුඛ අපි ජීවිතය තුළ ප්‍රමුඛ ස්ථානය අපි උන්වහන්සේට දෙමු. අපේ ජීවිතයේ මුල් තැන ස්වාමීන් වහන්සේ කරගනිමු. අපේ ජීවිතය උන්වහන්සේට විවෘත කරමු. අපේ ජීවිතයට උන්වහන්සේට ආරාධනා කරමු. අපේ ජීවිතය තුළ වෙනසක් කරන්නට උන්වහන්සේට ඉඩ දෙමු. ඒ තුළ උන්වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ අසීමිත කරුණාව අත්දකිමින් උන්වහන්සේට පමණක් අපේ ජීවිතය තුළ අපි බියවෙමු. ඒ දේව බය තුළ උන්වහන්සේට අපේ ජීවිතය හසුරුවන්නට අපි ඉඩ දෙමු. ආමෙන්.